අපේ රටේ සිංහල සිනමාවේ අලුත්ම ස්ටාර් එක හේමාල් රණසිංහ. හෙලෝ. හලෝ. හෙලෝ. හැපි බර්ත්ඩේ ටු යූ. Thank you very much. මොකද මේ කාත් එක්කද කතා කර කර හිටියේ? මම මෙතන බලන් ඉන්නවත් එක්ක කතා කරන්නේ. තමයි ඉන්නේ පොඩි වැඩකට ඉතින්. පොඩි කොල්ලෙක් වගේ මේ අර රැවුල කෙපුවට පස්සේ මොකද්ද පායකලේ ගොඩක් කට්ටිය ගර්ල්ස්ලා අඬා වැළපෙනවා දහස් ගණන් තරුණියෝ. මටත් අඬන පැයක් විතර එක දැකලා වෙනස්කම් කරනවා ඉතින් කැරක්ටර් එක අභ්‍යන්තරයෙන් බාහිරින් ওই දෙකකින් වෙනස්කම් කරගෙන තවත් චරිතය සම්පූර්ණ වෙනස් චරිතයක් අපි පොඩි නිර්මාණයක් කරන්නේ නැත්තම් ජීවියක් දෙන්නේ. ඒකෙදී අදාළ චරිතයට ගැළපෙන විදිහට එක කාලයකට ඉතින් මම ජීවත් වෙනවා මගේ හැටි කොච්චර කාලයකට ওই විදිහට ජීවත් වෙනද? ඒක මෙහෙමයි. මේක දැන් අපි කියන්නේ මේකක් ටෙස්ට් කියලා. කියන්නේ කැරක්ටර් ලුක් ටෙස්ට් එක. ලුක් ටෙස්ට් එක. ඉතින් අපි කර කර බලන කොහොමද හරියටම සූට් වෙන්නේ. ඒක නම් සූට් වෙන්නේ නැහැ. ඒක. ඒකමයි. ඒක ඉතින් ඕගොල්ලන්ගේ හිතල ඉන්න කෙනාට සූට් වෙන්නේ නැති ඇති. නමුත් අපේ චරිතයේ හොඳට ගැලපෙනවා. ගැලපුණා නේ. හරි හරි හරි. ඕකේ. දැන් අලුත් මූවී එක මේ දවස්වල යනවා. කොහොමද ඒකට ලැබෙන ප්‍රතිචාරය මොකටද? මම මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. මම ඉතින් ඔයත් එක්ක නිකන් chat එකක් දාරින්. නෑ දෙයියනේ. මම කැමති ඉතින් හැමෝම තමිල් ෆිල්ම් එක මුලින් බලනවා නම් මොකද ඒකනේ මේ ෆිල්ම් එක ඔරිජිනල් ෆිල්ම් එක. ඒකනේ මට අලුත් මම හොයාගෙන යන අලුත් දේ තමයි ඒක. පරිශනාත්මක කෘතියක් හැටියට තමයි සිංහල චිත්‍රපටිය හැදෙන්නේ මෙතනදී. සංසන්දනාත්මකව මේ ගැන විචාරයක් දෙන්න නම් චිත්‍රපටි දෙකම බලන්න. ඉතින් තමිල් ෆිල්ම් එකේ මම කොහොමද තමිල් ෆිල්ම් එක කරලා තියෙන්නේ කොහොමද ඇක්ටර්ස්ලා මේකට කන්ට්‍රිබියුට් කරලා තියෙන්නේ ඒ ඩිරෙක්ෂන්ස් කොහොමද ෆොටෝග්‍රැෆි කොහොමද මේක බලන්න. ඉතින් ෆිල්ම් එක බලන්න ඕනේ. ෆිල්ම් එක බලන්න ඕනේ බිග ස්ක්‍රීන් එකේ මේ ටැලන්ට් එක. ඔව් ඔව් පුළුල් තිරේ. මේ පුළුල් තිරේ බලන්න ඕනේ දෙයක් නේ. මේක එහෙම බලලා මේ ඔයගොල්ලන්ගේ කමෙන්ට් එක හෘදයාංගම ලැබෙනවට තමයි කැමති. හා හැබැයි අපි ඔයාගේ Facebook එක ක්‍රීඩා පිටියක් කරගන්නවා තරහ වෙන්න පාන්දි. ආදරයට නේ මැට් ඔය ඔක්කොම ගණන් ගන්න එපා. තරහ යන්නේ ඇත්තටම නෙමෙයි නේ තරහ යන්නේ. තරහ යන්නේ නැහැ. ඉතින් ඔය කියන්නේ කොහොමද තරහ ගියයි කියලා. මං ඉතින් අදහස් ප්‍රකාශ කරනවා. අනිත් සියලු දෙනාට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තමයි. ඒ සම්බන්ධයෙන් එක දේවල් කතා වෙන්නේ එකද මට ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි. හරිම අන්ප්‍රොෆෙෂනල් විදියට තමයි ඒවා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අනිත් අයට තම තමන්ගේ වැඩ කරගන්න මම බාර දීලා වගේ කර තමයි තියෙන්නේ. ක්‍රීඩා පිටියක් කරගන්න දීලා තියෙන්නේ. ඕ ඉතින් ක්‍රීඩා පිටියට එළිය තියෙන කොට ක්‍රීඩා කරන්න පුළුවන්. එළිය වෙන විදියෝ කරගෙන ක්‍රීඩා කරගෙන තත්ත්වන්නේ. ඉතින් අලුත් ෆිල්ම් එක සක්සස් වුණා තෝ කියලා තිබ්බ ඒකේ සල්ලි
සල්ලි තමයි මුලින්ම ඕගොල්ලෝ මුල් කරගන්නේ සල්ලි. අපි ඒක තමයි අහන්නේ. ඒක තමයි පටන්. ඒක සල්ලි වලට මොකද වෙන්නේ? ආයෝජනය කරන්න ඕනේ මේ වත්කමක් ලැබෙන්න නේද? ඕගොල්ලෝ ආයෝජනය කරන්න දුකමද ලැබෙන්නේ? ඉතින් එහෙම කියන්නත් බෑ. මොනවාත් මේ වෙලාවේ ඇත්තට රටේ නොයෙකුත් අර්බුදා කරේ චිත්තපටිය දැන් මේ වෙනකොට දින 50කට ලං වෙනවා 26 වෙනිදාට. නමුත් අර පහුගිය වාරවල් වල වගේ චිත්තපටි බලන්න ප්‍රේක්ෂකයන්ට එන්න ප්‍රවාහන පාසුකම් ඒ වගේ මාර්ථික ගැටලු නොයෙකුත් දේවල් මාත්‍රි තමයි මේ චිත්තපටි මේ තරම් දුරක් කරේ අදගෙන ආවේ. ඕකේ. ඉතින් අද බර්ත්ඩේ එක දවස 39 නේ? අද 39 වෙනි බර්ත්ඩේ. ඔයාට ගොමන් ඉතින් ඔයාට කැමති ටිකක් ගණන් වැඩි එකතු කරන්න වයස කීයද කියලා අහන්න නේද? ඒක තමයි මහත්තයා අපිට තියෙන විනෝදේ. හරි. මේ ඉතින් අද කොහමද දවස ගෙවෙන්නේ කියලා අපි පොඩ්ඩක් කැමතියි දැනගන්නද ඔයාගේ බර්ත්ඩේ එක? දවස ගෙවෙන්නේ මගේ පොඩි ඩිග්‍රීම් කටයුත්තක් යනවා ඩ්‍රින්කෝ වල. ඉතින් මම මේ පෞගේ කාලෙ මේ අතත් ඉන්නේ. හවස මම යනවා ගෙදර මාතලේ. තමයි අද දවසේ ප්ලෑන් එක. හරි. ඕකේ. එහෙනම් ඉතින් අපි ඔයාට විෂ් කරනවා හැපි බර්ත්ඩේ. ඒ වගේම ඔයාගේ වෘත්තීය ජීවිතේ, පෞද්ගලික ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න, හැමදාම හිනා වෙලා සතුටින් ලස්සනට ඒ වගේ ඉන්න, ඒ වගේම සිංහල සිනමාවේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් රංගන ශිල්පීන් ඉල්ගේ ලිස්ට් එකේ ඔයා මුලින්ම ඉන්න, ඉතින් ලංකාවේ සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න ඔයාට ලැබෙන්න, ඒ වගේම ගොඩක් ගර්ල්ස් ලගේ ක්‍රෂ් එක ඔයා, ඒක දන්නවනේ. Thank you. ඒ සතුට. Okay, happy birthday to you, Hemal Ranasinghe. Thank you very much ඔයගලන්ට. මට මේ ලස්සන සුබපැතුම එක් කරාට අද දවසේ. වගේම මේ වෙලාවේ මට සුබපතන සියලුම දෙනාට බොහොම ස්තුතියි කියලා සුබපතන්න මම මේකත් අවස්ථාවක් කරගන්නවා. Thank you so much.